नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම ගුණස්කන්ධයන් සිහිපත් කරලා අද දවසෙත් සූදානම් වෙනවා තමන්ගේ ජීවිතයට වටිනා කියන ධර්මකාරණා කිහිපයක් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මස්කන්ධය ඇසුරු කරගෙන සාකච්ඡා කරන්නට අපි බලන්න ඕන මේ ලෝකෙට අලුතෙන්ම අපි මුලින්ම ඉපදිච්ච කාලවකවානුවට පොඩ්ඩක් හැරිලා එහෙම නැත්තම් පුංචි දරුවෙක් මේ ලෝකෙට අලුතෙන්ම උපත්ති ලබන දවසක විලාවක ඒ දරුවා මේ ලෝකෙට පහළ වුණාට පස්සේ ඒ දරුවා අඳුනන්නේ නැහැ ඇත්තටම මේ මන් මනුස්ස ලෝකේ මිනිස්සෙක් කියලා ඉපදිලා ඉන්නවනේ මන් ගෑනු දරුවෙක් නේ මන් පිරිමි දරුවෙක් නේ මන් මේ ඉපදිලා තියෙන්නේ මගේම අම්මට දාවනේ මේ මන් ඉදිරියේ ඉන්නේ මගේම අම්මනේ මට අම්මා තුරුළු කරගෙන කිරි දෙනවනේ අම්මා මට තුරුළු කරගෙන උණුසුම දෙනවනේ මේ මන් දැන් තොටිල්ලක තියලා නලවනවනේ අම්මා කිරි දෙනකොට මගේ බඩ පිරෙනවා නැලවෙනවා මට නිින්ද යනවා අනිත් වෙලාවට මම බඩගින්නේ ඉන්නේ ඒ නිසානේ මං අඬන්නේ කෑ ගහන්නේ කියලා හැඟීමක් මේ දරුවට එන්නේ නැහැ මේ දරුවා අතපය හතර පොළවේ ගගහා මා අයියෙන් විලාප දීලා කෑ ගහනකොට අපිට තේරෙනවා මේ දරුවා මේ අඬන්නේ කෑ ගහන්නේ මොකක්කෝ වේදනාවකට එහෙම නැත්තම් බඩගිනි වේදනාව දැනිලා තමයි මේ දරුවා කෑ ගහන්නේ කියලා අතපය හතර පොළවේ ගහන්නේ කියලා එතකොට අම්මා මොකද්ද කරන්නේ ගිහිල්ලා දරුවා තුරුළු කරගෙන නලවල කිරි දිනවා මෙහෙම කරනකොට මේ දරුවට නිින්ද යනවා හැබැයි අපි බලන්න ඕන අපි එවැනි සිද්ධාන්තයක් අද දවසේදී දැක්කට ඒ දරුවට ඒ විදිහේ හැඟීමක් දැනීමක් නැහැ මගේ අම්මා ඕන වෙලා මට කිරි ඕන වෙලා බඩගිනි වෙලා මම මේ බඩගිනි වේදනාවෙන් කෑ ගහන්නේ ඒ නිසා අතපය හතර මම මේ දැන් පොළවේ ගහනවනේ ඒ අතපය හතර මම පොළවේ ගහන නිසා අම්මට දැනිලා අම්මා දැන් මගේ ළඟට ඇවිල්ලා අම්මා මට දැන් කිරි දුන්නනේ අම්මා මට දැන් උණුසුම දුන්නනේ ඒ නිසා මට දැන් නිින්ද ගියානේ කියන කිසිම හැඟීමක් මේ දරුවට එන්නේ නැහැ එතකොට දැන් අපි කල්පනා කරලා බලන්න ඕන අපි මෙතන ඇත්තටම දරුවෙක් කියලා හඳුනගත්තට මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මව් කුසෙන් උප්පත්තියක් ලැබලා තියෙනවා සම්මත වශයෙන් අපි කතා කරනකොට ඒ මව් කුසේ උප්පත්තිය ලැබුවේ ඇත්තටම රාග ద్వේස මෝහ නැමැති කෙලෙස් ධර්මයන් නිසා සකස් වෙච්ච භවයට අනුව ජාතියක් පහළ වුණයි කියලා අපිට කතා කරන්න පුළුවන් එනං අපිට අද දවසේදී මේ කාම ලෝකේ යම් උප්පත්තියක් පිණිස හේතු වෙන අකුසල කර්ම එහෙම නැත්නම් රාග ద్వේස මොහ ශක්තියක් සහිතවයි මේ දරුවා විදිහට උප්පත්තිය ලැබලා තියෙන්නේ යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් මේ පුංචි දරුවාගේ සිස්සතන් තුල කෙලෙස් ධර්මයන් නැතුව ඇති මේ ක්ලේශ ධර්මයන් කියලා කියන්නේ අපි සංකල්පිත වශයෙන් ජීවිතේ ඉගෙනගෙන
කාලයත් එක්ක සමාජයේ ඇසුරු කළ ලබන දෙයක්නේ කෙලෙස ධර්මයන් කියලා. හැබැයි ඒ දරුවට මේ අම්මා කියලා හැඟීම නැති වුණාට මේ කිරිවල රසය මේ කිරි කියලා ප්‍රඥප්ති වලින් දැනගත්තේ නැති වුණාට මෙතන රාග ద్వේස මෝහ කියන අකුසල ධර්මයන් නිසා උප්පත්ති ලැබුවා නම් රාග ద్వේස මෝහ කියන ධර්මතා ටික මෙතන ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට දරුවා තුලින් දකින්නට පුළුවන්කම ලැබෙනවා නම් ලැබෙන්නේ අතපය හතර පොළොවේ ගගා කෑ ගහන අවස්ථාවේදී. ඇත්තටම අපි දැක්කට දරුවා අතපය හතර පොළොවේ ගගා කෑ ගහනවා කියලා මේ ద్వේෂය තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. අම්මා තුරුළු කරගෙන කිරි දෙනකොට නිින්ද යනවා කියලා අපි දැක්කට ඒ රාගික භව තමයි අපිට එතනදී දකින්න ලැබිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි දරුවා විදිහට හඳුනගත්තත් එතන සැබවින්ම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ රාග ద్వේස මෝහ ශක්තියක් කියන එක අපි දකින්නට ඕන. අපි හිතලා බැලුවොතින් අද දවසේදී අපි හිතමුකෝ තමන්ගේ මෑණියන් තමන්ට කිරි දීලා තමන් කවල පොවල නාවල ඇති දැඩි කරලා තමන්ට රැකවරණේ දීලා ඉන්නකොට හදිසියේ තමන්ගේ අම්මා මිය පරලව යනවා කියලා හිතමුකෝ. එතකොට මේ අම්මා සමහර විට මේ මගේම රත්තරන් දරුවෝ ටික දාලා නේද මට යන්න උනේ කියන සිතුවිල්ල අවසාන වශයෙන් නැති කරගෙන ඒ උපහාදානයකට අනුව අපි හිතමු මෙහෙම වෙන්න පුළුවන්කම තියෙනවා. අපි හිතමු තමන්ගේම ගෙදර ඉන්න බැල්ලියගේ කුස තුල උප්පත්තියක් ලබනවා කියලා. දැන් ඊට පස්සේ අර ලැබිච්ච අර බැල්ලිට හම්බ වෙනකොට අලුතෙන්ම පුංචි පැටියෙක්. ඒ පැටියා සමහර විට අර දරුවා කෙරෙහි අමුතු ලෙංගතුකමකින් ලං වෙනවා. සසර බැම්ම සසර පුරුද්දට ගති පුරුද්දට. ඒ දරුවටත් හිතාගන්න බැරි විදිය බැඳීමක් ආකර්ෂණයක් ඒ ඉපදිච්ච පුංචි තිරිසන් සතා කෙරෙහි ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි බැලුවොතින් අපිට සමහර අවස්ථාවලදී සමහර රූපයන් කෙරෙහි එහෙම නැත්නම් සමහර අය දැක්කට පස්සේ සමාජය තුළ පරිසරය හැසිරෙනකොට දැකලා පුරුදු ගතියක් එහෙම නැත්නම් අමුතු ආකර්ෂණයක් බැඳීමක් මිත්‍රකමක් පවත්තන්ට ඕනි කියලා හැඟීමක් ඇවිල්ලා අපි එහෙම පවත්තනවා. දැන් අපි වැළුවතින් පාසල් අධ්‍යාපනය ලබන කාලෙදී පවා අපිට පාසලේ අපිට ඉන්න මිතුර විදිහට හඳුනගත් එක කොට්ටාසයක් අපිට බොහොම ලිංගතු කමින් බැඳිලා අපිත් එක්ක නිතර සුහදත්වයෙන් කටයුතු කරන එක පිරිසක් ඉන්නවා. ඒ වගේම අපිත් එක්ක නිතර ගැටුම් ඇති කරගන්න යම් පිරිසකුත් ඒ විදිහටම සකස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි පුජ්‍යලත්වයෙන් දැක්කට මේ මට මේ විදිහට මෙයා මගේ මිත්‍රත්වයේ මිත්‍රයෙක් මෙයා මගේ යාළුවෙක් කියලා අපි දැක්කට මෙතන ඇත්තටම තියෙන සසර ගනුදෙනුවක් විදිහට රාග ద్వේස මෝහ වලින් සකස්ච්ච යම් ගති ආකර්ෂණයක්. මේ මගේම යාළුව විදිහට හරි අම්මා විදිහට හරි එහෙම නැත්නම් අපිට දැන් හිතමුකෝ යම් කිසි අවස්ථාවක සමහරට අද විවාහ වෙලා ඉන්න තමන්ගේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා අතරමඟ මහමගේ දිවෙන්න ඇති ඉස්සල්ලාම දකින්නට ඇත්තේ. සමහරට බස් එකේ දිවෙන්න ඇති පළවෙනි වතාවට දකින්නට ඇත්තේ. හැබැයි ඒ දැකලා ඉවර වෙලා එතනදී වෙනත් කෙනෙකුට සාපේක්ෂව කොයිතරම් රූප දැක්කත් කොයිතරම් පුජ්‍යලිය දැක්කත් අන අමුතු විදිහ ආකර්ෂණයක් ඇදිලා ගිහිල්ලා ඉවර වෙලා ලමුතු ලෙංගතුකමක් ඇති වෙලා කතා කරන්න හිතලා ඒ ආකර්ෂණය තුලින් ලන් වෙලා විවාහ වෙන්න ඇති සමහර විට. එතකොට දැන් අපි කල්පනා කරලා බලන්න ඕන මෙන්න මේ විදිහට සංසාරය පුරාවටම අම්මා විදිහට හරි දුව පුතා විදිහට හරි බිරිඳ ස්වාමියා විදිහට හරි ඥාති හිත මිත්‍රාදීන් විදිහට හරි නිතරම මේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ රාග ద్వේස මෝහ ශක්තියක ගනුදෙනු පියවීමක්. ඒක ඇයි අපි එහෙම කියලා කියන්නේ? දැන් අපි හිතලා බලමුකෝ කවදාකවත් නොදෙක එකපාරටම දැකපු අපි හිතමු බිරිඳ කරගත්ත කෙනා මුණගැහිච්ච දවසේ ඉඳලා සමහර විට සමහරුන්ට අමුතු ලිංගතුකමක් ඇවිල්ලා එකට එකතු වෙනවා.
ඊට පස්සේ සමහර වෙලාවට අකමැත්තෙන් Taman බලෙන්ම විවාහ කරලා දෙන තැනුත් තියෙනවා. හැබැයි කොයි විදිහට හරි මේ මුණ ගැසීම සිද්ධ වෙන්නේ සසර ණය ගනුදෙනුවකට. සමහරු එදා ඉඳලා මොකද්ද කරන්නේ? Taman ගේ බිරිඳ වෙනුවෙන් අප්‍රමාණ වෙහෙස වෙලා මහන්සි වෙලා එතනින් එහාට දැන් කටයුතු කරන්න පටන් ගන්නවා. බිරිඳ කියන කියන විදිහට කියන කියන තාලෙට ඒ දේවල් ඉෂ්ට සිද්ධ කරලා දෙන වහලෙක් වගේ කටයුතු කරන ස්වාමි පුරුෂයෝ තියෙනවා. සමහර බිරිඳවරු ස්වාමි පුරුෂයාගේ ආඥාවට යටත් වෙලා අනන්ත දුකකට පත්වී විඳවන අවස්ථා තියෙනවා. තර ගුටි බැට දී ගන්න අවස්ථා තියෙනවා. දැන් මේක අපි පුජ්‍යලත්යෙන් මිනිස්සු බැන ගන්නවා ගහ ගන්නවා කියලා දැක්කට මෙතන සිද්ධ වෙන්නේ ඇත්තටම රාග ద్వේස මෝහවල යම් ගනුදෙනුවක්. ඒක විදිහකට බැලුවොත් ඇයි මම මේ රාග ద్వේස මෝහවල යම් ගනුදෙනුවක් කියලා කියන්න හේතුව තමයි සමහර විට අද අපි දකිනවා තිරිසන් ලෝකෙට වැටුණට පස්සේ තිරිසන් ලෝකෙ තිරිසන් සත්ත්ව අතර කවදාකවත් මේ කාමුක හැඟීම් පහළ කරන මොහොතට තමන්ගේ අම්මා තාත්තා දුව පුතා කියලා අඳුනන්නේ නැහැ. සමහර විට තිරිසන් ලෝකෙ තමන්ගේම අම්මා එක්කේ තිරිසංගත සත්ත්වය කාම සංසර්ගයේ දෙනවා. මේක තමයි තිරිසන් ලෝකෙ ස්වභාවය. හැබැයි එතන අපිට අම්මා විදිහට තාත්තා විදිහට අපි කතා කළාට ඇත්තටම රාග ద్వේස මෝහවලට අම්මට පුතාවත් තාත්තට දුවවත් කියලා අඳුන ගැනීමක් නැහැ. හිතලා බලන්නකෝ. තිරිසන් ලෝකේ වුණා තමන්ව මේ ලෝකෙට බිහි කරලා තුරුළු කරගෙන කිරි දීලා හදපු රැකවරණේ දීපු අම්මත් එක්ක කාම සංසාරිකයක යෙදෙන තරම් තුච්ච වුණා, නින්දිත වුණා, පහත් වුණා මේ සසර ගනුදෙනුවේ හැටි. එතකොට හිතන්නකෝ අපිත් කොයි තරම්නම් ওই විදිහට තිරිසන් ලෝකවල උප්පත්තිය ලැබලා අපිව බිහි කරපු අපිට රැකවරණේ දීපු අපිව ආරක්ෂා කරපු අපිට උණුසුම දීපු වැස්සෙන් පින්නෙන් මැසි මදුරුවන්ගෙන් අපිව ආරක්ෂා කරපු රෝගාබාධවලදී අපි කෑ ගහනකොට නිදි මරාගෙන අපිව රැකගත්ත අපේ ආදරණීය අම්මා විදිහට අපි දැකපු එවැනි බැඳීමක් තියාගෙන හිටපු තැනකදී පවා අපි නොදන්නව වුණාට ඒ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඒ බැඳීම විදිහට හරි රාග ద్వේස මෝහ ගනුදෙනුවක්මයි මේ සසද. එහෙනම් අපි දකින්නට ඕන කොයි ආකාරයකට කොයි තැනෙන් බැලුවත් මෙන්න මේ අරුම පුදුම විදිහට අපිව කොටු කරන මෙන්න මේ බැඳීමකින් ලෙංගතුකමකින් හරි වෙස්වලාගෙන අපිව ගෙනල්ලා තියෙන්නේ. අපි හිතන්නකෝ අම්මා කෙනෙක් බොහෝම රැකවරණිය දුන්නයි කියලා. දැන් අපි ගත්තොත් මේ ලෝකේ අද පුරුෂය වෙලා ඉන්න කාටවත් කියන්න බෑ තමන් අනන්ත සසරි කීවතාවක් නම් අම්මාවරු වෙලා තමන්ගේ දරුව මේ කුස තුළ දරාගෙන අනන්ත අප්‍රමාණ දුක් විඳිමින් තමනුත් අනන්ත අප්‍රමාණ දැඩි වේදනාවක් විඳිමින් කොයි තරම්නම් දරුවපත් මේ ලෝකෙට සිද්ධ කරන්නට ඇද්ද කියලා කියන්නට බෑ අද පිරිමියෙක් වෙලා හිටියත්. එහෙනම් අම්මා කෙනෙක් නොවිච්ච කෙනෙක් මේ සසර ගමන තුල නෑ. මේ සසර ගමන තුල තාත්තා කෙනෙක් නොවිච්ච කෙනෙක් නෑ, දරුවෙක් නොවිච්ච කෙනෙක් නෑ, තිරිසනෙක් නොවිච්ච කෙනෙක් නෑ. එහෙනම් මේ සෑම අත්දැකීමක්ම මේ විදිහට සංසාර ගනුදෙනුව තුල අවිද්‍යාව නිසා ගොඩනැගෙන සංඛාර අනුව අපි ධර්මයට අනුව කතා කළොත් විඥාන නාම රූප පරම්පරාව සකස්සලා ඊට අනුකූලව තණ්හා උපාදාන ගොඩනැගිලා අපි ජාතියක් පහළ කර කර අවිද්‍යාව සහ අවිද්‍යා අඳුරෙම ගිලි ගිලි මෙන්න මෙවැනි සසර ගමනක් අපට තියෙනවා කියනක අපි නුවණින් දකින්න ඕනේ. අපිට හිතෙනවා අනේ අපේ ආදරණීය අම්මා කොයිතරම්නම් රැකවරණයක් අපිට අද දෙනවද? අපේ අම්මා දහ දුක් විඳලා නොවිඳිනා දුක් විඳලා අනන්ත අප්‍රමාණ දුක් වේදනාවක් දරාගෙන මාව මේ ලෝකෙට බිහි කරලා බිහිවිච්ච දවසේ ඉඳලම මේ අම්මා අපිට රැකවරණයේ උණුසුම දීලා කිරි දීලා ලේ කිරි කරලා පොවපු මගේ ආදරණීය අම්මා කියන හැඟීමක් අපිට එනවා. හැබැයි අපි හිතලා බැලුවත් මේ අම්මා විදිහට අද පුතාට මේ ගෙවන්නේ ණය ගනුදෙනුවක් ණයක් පියවන එකක් කියලා අපිට තේරෙන්නේ නැහැ. අනන්ත සසර ඇති වුණා වූ රාග ద్వේස මොහ බැම්මකට අනුව අද මේ දරුවෙක් විදිහට
ප්‍රසූත කරල ඉවරලා මේ අම්මා දරුවා කුසේ දරාගත් දවසේ ඉඳලා විඳින්නේ අප්‍රමාණ දුකක්ද? මේ කොයිතරම් වන්දි ගෙවීමක්ද කරන්නේ? අර දරු කැලලයේ කලලයේ රැකගන්නේ මේ අම්මා අතීත ගනුදෙනුවකට අනුව. එතකොට අපි හිතලා බලන්න ඕන. මේ අම්මා මේ දරුවව කුස තුල ආරක්ෂා කරනවා කියලා ඇත්තටම විඳින්නේ කොයිතරම් දුක් ගින්නක්ද? ඒ විඳලා ඉවර වෙලා මේ දරු ගැබට හානියක් වෙයි කියලා පතාගෙන ආපු විදිහට කියලා, ඒ කියන්නේ අපි මේ පතාගෙන ආපු විදිහට කියන වචනේ පාවිච්චි කරාට මේ ගනුදෙනුවක් විදිහට ඇවිල්ලා රැකවරණේ දීගෙන ආරක්ෂා කරගෙන මොකද්ද කරන්නේ? මේ ලෝකෙට බිහි කරනවා. එතකොට මේ බිහි කරන්නෙත් කොයිතරම් දුකක් විඳගෙනද බලන්නකො. එහෙනම් මේ අම්මා මේ දරුවා වෙනුවෙන් මේ තරම් දුකක් විඳින්න මේ දරුවට කොයිතරම් ණයක් තියෙන්න ඇද්ද ගෙවන්න? එහෙනම් කොයිතරම් ජීවිතයෙන් වන්දි ගෙවන්න තිබිලාද? හිතලා බලන්න, ලේකිරි කරලා පොවන්න තරම් අනන්ත අපරිමිත ණය ගනුදෙනුවක් මේ අම්මට තිබිලා දරුවා කෙරෙහි ගෙවන්න. එහෙනම් මෙන්න මේ විදිහට මේ ලෝකේ න්‍යාය ධර්මයක් තියෙනවා. දැන් ඔන්න අම්මා ණය ගනුදෙනුව ගෙවනවා එක පැත්තකින්. එතකොට අන්න අර දරුවට තිබුණු ණය පියවිලා යනවා. හැබැයි එතකොට මෙන්න මේ අනන්ත අප්‍රමාණ දරුණු ණය ගනුදෙනුවක් මේ ගෙවන්නේ. මේක ලේන් මසින් කඳුලෙන් දහඩියෙන් අප්‍රමාණ විදිහට ගෙවන ණය. එතකොට මෙන්න මෙවැනි ණය ගනුදෙනුවක් මේ විදිහට ගෙවිලා නිමාවටපත් වෙනකොට අපි දරුවගේ පැත්තෙන් බැලුවතුන් නැවත අපි දන්නවා ආනන්තරිය පාප කර්ම කියලා තියෙන මව මැරීම පියා මැරීම ආදී කොටගත්ත. වැරදිලාවත් ඇයි මේ අම්මට නැවත වතාවක් මේ දරුවා වැරදිලාවත් අම්මව ඝාතනය කළොත් ඒක ආනන්තරිය වෙන්නේ? එතකොට අපිට මෙතනදී පවා දැක ගන්න තියෙන කාරණාවක් තමයි අර අනන්ත අප්‍රමාණ ණයක් තිබිලා මෙන්න මේ ණය ගනුදෙනුව ගෙවීමක් වශයෙන් හරි මෙතනදී මෙන්න මේ ලෝකෙට බිහි කළා අනන්ත අප්‍රමාණව රැකවරණයක් දීලා මෙන්න මේ බිහි කරපු එකට ගනුදෙනුව පියවෙලා යනකොට අපි මොකද්ද කරන්නේ? අර අම්මටත් අමුතු විදිහේ බැඳීමක් සෙනෙහසක් ඇති වෙනවා. මේ මගේම දරුවා මන් රැකගත්තා මෙන්න මේ විදිහයි කියලා. එතකොට අම්මගේ පැත්තෙන් මොකද්ද වෙලා තියෙන්නේ? නැවත අප්‍රමාණ බැඳීමක් එතනින් දරුවට ඇති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අරක අනන්ත අප්‍රමාණ අකුසලයක් බවට පත් වෙලා සසර පුරාවටම සසර වසන තුරාවටම ණය ගෙවන්න සකස්සිච්ච නියාම ධර්මයක් අම්මව ඝාතනය කළොතින් ලැබෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට කොයි විදිහට හරි මෙන්න මේ ලෝකේ ගනුදෙනුවක පටලව පටලව සංසාර චක්‍රයක් විදිහට යන භව ගමනක් තියෙනවා. එහෙනම් අපි දකින්න ඕන මේ තුලින් අනේ මගේ අම්මගේ ලෙන්ගතුකම විදිහට ඒ තුල තියෙන රාග අධික බව දැකලා අම්මා කෙරෙහි ගත්ත හටගත්තා වූ රාග සිතකින් බැඳි බැඳි නැවත ගනුදෙනු සකස් කරනවට වඩා මෙතන අපිට දැක ගන්නට තියෙන අනන්ත අප්‍රමාණ සසර ගනුදෙනුවක් පිළිබඳ මේ අම්මා කියලා කියන්නේ අද කොයිතරම්නම් මේ ගනුදෙනුවක් පියවන්ට දෙවිලා තියෙන්නේ. අම්මගේ පැත්තෙන් අපි අම්මා කෙරෙහි කරුණාවක් දයාවක් තියෙනවා නම් බුදුදහම පැත්තෙන් අපි දකින්න ඕන අම්මා කෙරෙහි බැඳීමක් ඇති කරගෙන අම්මාගේ බැඳීමත් වැඩි වෙන පැත්තට රාග ద్వේස මොහ අවුලන පැත්තට නෙමෙයි මේ අම්මා විදිහට මේ තරම් කොයිතරම් නම් ණය ගනුදෙනුවක්ද වින්දේ? තව සසර ගියවතින් මටත් මේ විදිහට කී වතාවක් නම් දරුවන්ට අම්මා වෙන්න වෙයිද? මේ අම්මටත් මගේම දරුවා කී කිය තව කී වතාවක් පස්සෙන් එන්න වෙයිද? එහෙනම් මෙන්න මේ විදිහට අපි දැක්කට පස්සේ අපිට තේරෙනවා අම්මා විදිහට අද දවසේදී තමන්ව තුරුළු කරන ආදරෙන් තමන්ගේ පුතුණුවන් රැකබලා ගත්තට කී වතාවක් නම් මේ අම්මා බිරිඳ වෙලා ඇද්ද සංසාර ගමන? බිරිඳ වෙලා විවාහ වෙලා කාම සංසර්ගවල කී වතාවක් නම් මේ අම්මයි පුතයි යෙදිලා ඇද්ද? එතකොට තව අනන්ත සංසාරේ ගියෝතින් ඒ සංසාර ගමන ඉදිරියට තව කී වතාවක් නම් මේ අම්මයි පුතයි දෙන්න ස්වාමියයි බිරිඳයි කරයි? එහෙනම් අපි මෙතන දකින්නට අවශ්‍යයි හැම නිතරම අම්මා විදිහට හෝ තාත්තා විදිහට හෝ දුවදරු විදිහට හරි මේ තියෙන්නේ රාග ద్వේස මෝහවල පියවීමක් විතරයි. එහෙනම් මෙන්න මේ ලෝකේ ධර්මතාවයක් තියෙනවා රාග ద్వේස මෝහ ශක්තියක් සකස් වෙන තාක්කල්. එහෙම නැත්නම් තව විදිහකින් කිව්වොතින් මෙන්න මේ අවිද්‍යාව නැමැති ඝන අන්ධකාරය සකස් වෙන තාක්කල් ඊට අනුකූලව
සංකාර සකස් වෙලා තණ්හා උපාදාන වෙමි සසර ගනුදෙනුවක් දිගින් දිගටම යනවා මිසක මෙතන අපිට පුජ්‍යලත්වෙන් ගන්නට දෙයක් ඇත්තේ නැහැ කියන එක දකින්න ඕන මේ රාග දේශ මොහ ගනුදෙනුවක් නේද මං කරගෙන මගේ කරගෙන මේ සසර ගමන පුරාවට අපිව දුකටපත් කළේ කියලා දකින්න ඕන අපිට අද දවසේදී අම්මා වෙනුවෙන් බැඳෙන බැඳීම බොහොම උතුම් දෙයක් විදිහට පේනවා හැබැයි මේකෙන් කියන්නේ අම්මට යුතුයකම් ඉටු කරන්න එපා කියලා අපිට අද අපේ දරුවා වෙනුවෙන් බැඳෙන බැඳීම මහා උත්තරම දෙයක් විදිහට පේනවා අපිට ඒ තරම් ජීවිතේ යමක් නැහැ කියලා ඒ වෙනුවෙන් අපි මොකද්ද කරන්නේ සමහර විට අපේ දරුවා වෙනුවෙන් අපේ අම්මා තාත්තා වෙනුවෙන් අපි කී දහහක් නම් දෙනෝ දහහක් දෙන අද දවසේදී අසරණ භාවයට පත් කරනෝ ඇති පෙළනෝ ඇති අපි ගත්තොතින් අපි අද රැකියාව කරන ස්ථානයේ දිහා බැලුවොතින් අපි මහා ලොකු රැකියාවක් ව්‍යාපාරයක් කරනවා නම් සමහර විට ව්‍යාපාරයේ ප්‍රධානියා කොයිතරම්නම් ඒ ඉන්න සේවකයන්ට අනිසි විදිහට සලකනව යද්ද පහත් විදිහට සලකනව යද්ද හැබැයි ඒ පුංචි කුඩාම සේවකයා ගින්දලා ඒ ආයතනයේ ගොඩ දාන්න කටයුතු කරන සෑම සියලු දෙනෙක්ම තමන්ට කවදා හරි ජීවිතේ අම්මා කෙනෙක් වෙලා කිරි දීපු බව තමන්ට මෙනෙහි වෙන්නේ නැහැ මේ වෙලාවේ. එනම් මේ ජීවිතේ මගේ රත්තරන් අම්මා තාත්තා කියලා හිතාගෙන ඒ අම්මා තාත්තා වෙනුවෙන් මගේම රත්තරන් දුව පුතා කියලා හිතාගෙන ඒ රත්තරන් දුව පුතා වෙනුවෙන් අපේම සංසාරේ අම්මා විච්ච තාත්තා විච්ච දුව පුතා විච්ච පිරිසක් පීඩණයට පත් කර කර මේ යන්නේ මොකද්ද කියලා අපි නුවණින් බැලුවොතින් තේරෙනවා. අම්මා තාත්තා දුව පුතා විදියට අද දවසේදී අපිට හම්බුණාට මේ තියන්නේ සම්පූර්ණයෙන්ම අපිව සසරට බැඳ තබන යාන්ත්‍රණයක් විදියට දකින්න ඕන. එනම් මෙන්න මේ විදියට අපිට දකින්නට පුළුවන් කමක් තියෙනවා නම් අපි අද මගේ අම්මා වෙනුවෙන් මගේ දරුවා වෙනුවෙන් මගේ දේපළ වෙනුවෙන් කී දහහක් පෙළනවද කී දහහක් අපහසුතාවයට පත් කරනවද කී දහහක් පහත් කරනවද කියලා බැලුවොත් ඒ පහත් කරන අපහසුතාවයට පත් කරන සෑම සියලු දෙනෙක්ම කුරා කූඹියෙකුටවත් ඇඟිල්ල දික් කළා කියන්නට බැරිලු මෙන්න මේ කුරා කූඹියා සංසාරෙදී මට අම්මා වෙලා කිරි දුන්නේ නැහැ තාත්තා වෙලා දහඩිය මහන්සින් කන්න අදින්න දුන්නේ නැහැ කිය මෙන්න මෙවැනි අති භයංකර වූ සසර ගනුදෙනුවකින් යුත් වූ ගමනක් තමයි අපිට මේ දුවන්ට වෙලා තියෙන්නේ එනම් මොහතකට හරි අපි බලන්න ඕන මේකේ තියෙන අමුතුම තාලේ නැටවිල්ලක් මෙන්න මේක අපිව අපිට නොදෙනී ආස්වාද ජනක විදිහට තමයි අපි මේ සසරේ අතරමං කළා තියෙන්නේ අපිට අපේ දරුවා වෙනුවෙන් සලකනකොට අපේ දෙමව්පිය වෙනුවෙන් සලකනකොට අනුන්ව පීඩණයට පත් කළත් අපිට අපේ සතුට වෙනුවෙන් කියලා අපේ පංචකාමයේ වෙනුවෙන් අපේ පංචකාම ආස්වාදයේ වෙනුවෙන් නේද මේ ඔක්කොම කරන්නේ හැබැයි අපි වැළුවතින් අපේ වෙනුවෙන් කියලා මේ සකස් කරගන්නේ තවත් ගනුදෙනුවක් එහෙනම් ඔන්න ඔය ණය ගනුදෙනුට වන්දි ගෙවන්න නැවත නැවත සසර උප්පත්ති ලබන්නට වෙනවා එන අපි තෝරගෙන බලන්න ඕන අනන්ත සසරේ ගමන් කරනකොට කොයි තරම්නම් අපි මේ විදිහට ඇති කරගත ණය ගනුදෙනු තියෙනවද කියලා කියන්න බෑ මේවා කවදාකවත් ගෙවල 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 පියවන්න පුළුවන් ඒවා නෙමෙයි මේවා කවදාකවත් ගෙවල පියවන්න බෑ හැබැයි මෙන්න මෙහෙම දෙයක් වෙනවා අපි අද දවසේදී ජීවිතේ කතා කරනවා අපිට අපල කාලය එනවා කියලා ඒ අපල කාලය එනකොට අපි මොකද්ද කරන්නේ ගිහිල්ලා රාග ద్వේස මෝහ වැඩපිළිවෙලෙන් අයින් වෙලා බෝධියක් ළඟට හරි වෙනත් ආගමක් අදහන කෙනෙක් නම් තමන්ගේ ආගමික සිද්ධාස්ථානයට ගිහිල්ලා සිත සංවර කරගෙන මේ මොහොතට මොකද කරන්නේ තමන්ගේ ශ්‍රාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ඇති කරගන්නා වූ මහා දයානුකම්පාවකින් යුක්තව භක්තියකින් යුක්තව මේ මොහොතට චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන අපි යම් ක්‍රියාවලියක නිරත වෙනවා අන්න එතනදී අපිට නොතේරුණාට අර අනන්ත සසර අපල විදිහට අපිට අද දවසේදී ඇදිලා එන්නේ රාග දේශ මෝහවලින් කරපු අකුසල විපාක කළු විපාක මෙන්න මේ කළු විපාක දිගින් දිගට ඇදෙනවා අපි කළු දේවල්ම අද කර කර හිටියොත් එතකොට අපිට හිතෙන්න පුළුවන් අනන්ත අපරාධ කරන මිනිස්සු ඇයි මේ තරම් සැප විඳින්නේ කියලා අනන්ත අපරාධ කරන මිනිස්සු ඇයි මේ තරම් සැප විඳින්නේ කියලා එතකොට අපිට එහෙම හිතුණාට අපි දකින්න ඕන අද දවසේදී පෙර පුණ්‍ය මහිමේකට අනන්ත අප්‍රමාණ පංච කාමයක් ලැබුවාට මෙන්න මේ පංචකාමයේ අද දවසේදී පාවිච්චි කළොතින් අයථා විදිහට ධාර්මිෂ්ඨික නොවි ඊළඟ ජීවිතයේ අනිවාර්යෙන්ම අනන්ත සසර මහා අකුසල විපාකයක් ඇතු උපත්ති ලබන්නට සිද්ධ වෙනවා
එනිසා අපි තෝරගන්න ඕන අපිට මෙන්න මේ දහම් පරියාය අවබෝධ වෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයට ඇතුල් වෙන්න තියෙන ප්‍රධානම පාරක් තමයි අකුසල ධර්මයන්ගෙන් වෙන්නලා කාමයන්ගෙන් වෙන් වෙන එක. මොකද අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙන්න වෙන්න කාමයන්ගෙන් වෙන් වෙන්න වෙන්න අපි අනන්ත සසර නොදන්නා වුණාට තථාගත බුදුරජාණන් වහන්සේලා කොයිතරම් දැකලද? පසේ බුදුරජාණන් වහන්සේලා කොයිතරම් දැකලද? මේ පසේ බුදුරජාණන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට කොයිතරම්නම් අපි දානි පූජ කළාද? අටපිරිකර පූජ කළාද? සිවුරු පිරිකර දහස් ගණනින් අපි පූජ කළා ඇති. හැබැයි අපිට ඒ පුණ්‍ය කුසල වාසනාව මතුවලා ඇවිල්ලා මේ ධර්මය අවබෝධ කරන්නට අවශ්‍ය කරන පරිසරයක් සකස් කරගන්නට අද දවසේදීත් අපි කාමයන්ගෙන් වෙන්නලා අකුසල ධර්මයන්ගෙන් වෙන්ගෙනකොට අර අනන්ත සතර පුණ්‍ය ශක්තිය ඇදිලා එන්න එහෙම නැත්නම් ඒ අනන්ත සතර ගනුදෙනුව විදිහට මෙන්න මේ විපාකයේ අද දවසේ ඇදිලා එන්න එක හේතුවක් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් සීලවන්ත වෙලා පංචශීලයේ පිහිටලා එතකොට දස අකුසලයෙන් වෙන් වෙලා කටයුතු කරන්න කරන්න එයාගේ අනන්ත සසර යම් පුණ්‍ය කුසල වාසනාවක් තිබුණා නම් මේ දහම අවබෝධ කරගන්නට අවශ්‍ය කරන ප්‍රඥාවක් මතුවෙන්න අන්න ඒක මතු කරගන්න බොහොම උපකාරයක් වෙනවා. මෙන්න මේ විදිහට දැක්කනම් මෙන්න මේ පුණ්‍ය කුසල ශක්තිය මතුවෙන්නේ පුජ්‍යලයකට නෙවෙයි. අපි අනන්ත කරපු කර්මයක්ම තමයි. නිවන් දකින තාක්කල්ම අපි කර්මයක් කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් බුද්ධත්වයට පත් වෙන්න පවා කර්ම තමයි සකස් කර කරෙන්නේ. එතකොට ඒවා පුඤ්ඤාභිසංකාර. එහෙනම් මේ පුඤ්ඤාභිසංකාර පැත්තෙන් ගත්තොත් සසර ගමනක් වුණාට පුඤ්ඤාභිසංකාර ගත්තොත් අලෝභ ආද්‍ය සමෝහ ගුණය කියන එක අපිට කවදා හරි සසරෙන් එතර වෙන්නටත් මඟ පාදලා දෙනවා. එනිසා ඒකට අපි කියන පුඤ්ඤ විපාක කියන. මෙන්න මේ පුඤ්ඤ විපාකයේ කවදාකවත් බැහැර කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. මොකද පුණ්‍ය විපාකය තමයි හරියට අපිට මඩ තවරගත්ත තැනක මඩ හොදන්ට ආපු ජලය වගේ තමයි මෙන්න මේ පුණ්‍ය විපාකය. ඒ නිසා අපිට තියෙන රාග, ද්වේෂ, මෝහ මල අයින් කරගන්නට අවශ්‍ය කරන මාර්ගය පෙන්වන්නට අපිව ඇදලා දාන තල්ලුවක් විදිහට අපිට මෙන්න මේ පුණ්‍ය කුසල වාසනාව කියන එක හඳුන්වන්නට පුළුවන්. යම් දවසක අනන්ත බුදුරජාණන් වහන්සේලා ඉදිරියේ පසේ බුදුරජාණන් වහන්සේලා ඉදිරියේ මහරහතන් වහන්සේලා ඉදිරියේ දානි හැන්දක් හරි අපි පූජා කරගෙන සිවුරක් හරි පූජා කළා අටපිරිකරයක් පූජා කළා යම් ප්‍රාර්ථනාවක් සුද්ධ සිතකින් ඇති කරගත්තා නම් මටත් මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ හරි ඒ ධර්මයක් අහලා හරි උතුම් නිවනෙන් සැනසෙන්නට වාග්ය ලැබේවා කියලා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා උත්තමයන් වහන්සේලා පිරිසිදු සිතෙන් යුත්ව යම් ආශිර්වාදයක් කළා නම් මෙන්න මේ ආශිර්වාදයේ කවදා හරි බලනෙන් ඉලැවිලා අපිට අන්න අර රාග, දේශ, මෝහ ශක්තිය අයින් කරගන්න සුද්ධ විපාකයක් බවට ඒකපත් වෙනවා. ඉරන් හොඳට තෝරගන්න. අපි මෙතනදී කරන්නේ මෙන්න මේ ලෝභ, දේශ, මෝහ, අලෝභ, අද්වේශ, අමෝහ කියන හේතු ධර්මයන් සකස් වී සංසාර ගමනක් දුවනවා කියලා දැකලා මෙන්න මේ හේතු ධර්මයන් සකස් වීම නැති වුණොතින් අපිට පුළුවන්කම තියෙන උතුම් වූ නිවන අවබෝධ කරගන්න පාරක් සකස් කරගන්න කියන තැනින් බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මතාවයක් අපිට පෙන්නලා විස්තර කරලා දීලා තියෙනවා. අපි හිතලා බැලුවොත් අපි අද දවසේ ජීවිතේ ගලපගෙන බැලුවොතින් අපිට අද දවසේදී සැපමයි අපි හොයන්නේ, සනීපයක්මයි අපි බලාපොරොත්තු වෙන්නේ. එලා අපි සැපක්ම නම් හොයන්නේ, ජීවිතේ සනීපයක්ම නම් බලාපොරොත්තු වෙන්නේ. අපි පින්වත්නි හොයලා බැලුවතින් අපි ජීවිතේ අනන්ත දුකක ඉන්නවා. ඒ නිසායි අපි සැපක් හොයන්නේ, ඒ නිසායි අපි සැපක් බලාපොරොත්තු වෙන්නේ. අපි දුකක හිටියේ නැත්නම් අපි සැපක් හොයන්න අවශ්‍ය කරන්නේ නැහැ, අපි සහනයක් හොයන්න අවශ්‍ය කරන්නේ නැහැ. අපි හිතලා බැලුවොත් ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි, ශෝක ගිනි, පරිදේව ගිනි, දුක්ඛ ගිනි, දෝමනස්ස ගිනි, උපායාස ගිනි කියන අනන්ත ගිනි ගොඩකින් වෙලිලා අපි ජීවිතේ ගත කරන නිසායි මෙන්න මේ ගිනි ජාලාවෙන් මිදෙන්න ක්‍රමයක් අපි හොයන්නේ, මිදෙන්න උපක්‍රමයක් අපි හොයන්නේ. හැබැයි අපිට නොතේරුණාට මෙන්න මේ මිදෙන්න උපක්‍රමයක් අපි පුජ්‍යලත්වයෙන් හෙව්වට අන්නේ උපක්‍රමේ හොයනකොට පංචකාමයේ කියන ආස්වාදය තමයි අපිට ලෝකෙන් ගෙනල්ලා දෙන්නේ. මෙන්න මේ පංචකාමයේ නැමැති ආස්වාදය අපි හොයන්න පටන් ගන්නකොට
මෙන්න මේ පංච කාමයේ නැමැති ආස්වාදයේ පුජ්‍යලත්වයෙන් ගන්න පටන් ගන්නකොට අනේ මේක මටමයි ඕන මෙන්න මේ සැප මේ ලෝකේ අහවල් අහවල් තැන තියනවා කියලා දෘෂ්ටිගත වෙලා ඒ සැපේ සනීපේ මං ගන්න ඕන කියලා අපි මොකද්ද කරන්නේ ඒ පසුපස හඹාගෙන යන පැත්තට අපේ සිස්සතන් යොමු කරනකොට අපිට නොදැනීම අපි මොකද්ද කරන්නේ රාග දේශ මෝහ කියන ශක්තියට නැවත අනුගත වෙනවා එහෙනම් නැවත මොකද්ද කරන්නේ අනන්ත සසර ණය ගනුදෙනුවක් අකුසල විපාකයක් නිසා අපිට මොකද්ද වෙන්නේ අද දවසේදී ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ගිනි සකස් වෙන වෙයි මේ ගින්න සකස් කරන්න අවශ්‍ය කරන හේතු සකස් වෙලා තිබිලා මොකද්ද හේතු එතන අපි දකින්න ඕන ලෝභ දේශ මෝහ කියන හේතු සකස් වෙලා අලෝභ අධේස අමෝහ කියන ශක්තියකට අපිට අද ලැබෙනවා නම් පංච කාමයේ විදිහට යමක් ඒක අපිට සැපක් මිහිරක් වුණාට නැවත මොකද්ද කරන්නේ ඒ ආරම්භයලා නැවත අපිට සකස් කරලා දෙනවා ලෝභ දේශ මෝහ කියන ශක්තිය එහෙනම් දැන් හිතන්නකෝ අලෝභ අධේස අමෝහ කියන පුණ්‍ය කුසල වාසනා විපාකයන් හැංගිලා තියෙන්නේ මොකද්ද ආයෙත් හැංගිලා තියෙන ලෝභ දේශ මෝහ එහෙනම් මෙන්න මේ වෙස්වලාගත් මර උගුලක් කියලා මේක දකින්න නුවණක් පහළ වෙන්න ඕනේ අපි හිතමු අනන්ත සසර අපි යම් පුණ්‍ය කුසල වාසනාවක් සකස් කළා පුණ්‍යාවි සංකානයක විපාකයක් වශයෙන් අපිට අද දවසේදී බොහොම මිහිරි කෑම හම්බ වෙනවා නම් බොහොම මිහිරි පහසක් හම්බ වෙනවා නම් බොහොම මිහිරි කියන රූප භුක්ති විඳින්න ලැබෙනවා නම් මේ සියල්ලම අපි දකින්න ඕන විපාක අනුව ලැබෙන ටිකක් එතකොට ලෝක සම්මතයේ මනුෂ්‍ය ජාතියට අනුකූලව අපිට අද ප්‍රියයි මනාපයි සැපයි කියන දෙයක් තියෙනව නැතුව නෙමෙයි දුකයි කියන දෙයක්ත් තියෙනවා එතකොට මේ සැප දුක අපි හිතන්ට එපා මේ සතර මහා ධාතුවේ තියෙනවා කියලා හැබැයි සතර මහා ධාතුවේ නොඋනට ඒ ජාතියට අනුකූලව දැන් අපි හිතලා බලමුකෝ මීහරක් ජාතියක් පහළ වුණොත් ඒ මීහරකට කවදාකවත් කුසන් මෙට්ටයක් උඩ සැප සනීපයක් ගෙනල්ලා දෙන්නේ නැහැ හැබැයි ඌට මඩ වගුරක් දුන්නොත් මඩ කළා ඒකතරම් සනීපයක් තවත් මේ මීහරකට නැහැ අන්න ඒ වගේ තමයි අපි දකින්න ඕන. මනුෂ්‍ය ජාතිය ඉපදිච්ච මිනිසෙකුට කවදාකවත් මඩ වගුරක් මඩ කළා දුන්නට ඒකේ සනීපයක් දැනෙන්නේ නැහැ. හැබැයි ඔත කුසන් මෙට්ටයක් දාලා ඒසි කාමරයක් දුන්නොත් ඉතින් ඒක සනීපයක් විදිහට දැනෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට කුසන් මෙට්ටයක් හම්බ වෙනවා නම් ඒසි කරපු කාමරයක් එක මීහරකෙකුට ඒ මීහරකගේ අකුසල විපාකයක් නිසා කුසල විපාකයක් නන් නෙවෙයි. හැබැයි කුසන් මෙට්ටයක් එක ඒසි කරපු කාමරයක් හම්බ වෙනවා මිනිසෙකුට ඒක කුසල විපාකයක් බවට පත් වෙනවා. එහෙනම් අපි දැක්කට මේ මිනිසෙකුට ලැබුණා කියලා. හැබැයි මේ කුසල විපාකයේ ජාතියට අනුකූල සංකාරයට අනුකූල පහළ වෙච්ච විපාකයක් විතරයි. එතකොට අර හරකෙක් විඳිනවා සැපක් මඩවලේ කියලා දැක්කට ඒ හරකට ඒක මඩවල සැපක් විදිහට දකින්නකොට අපිට දුකක් එනවා පුජ්‍යලත්යෙන් දකින්නකොට. හැබැයි මෙතන පුජ්‍යලත්යෙන් දකින්නේ නැතුව අපිට දකින්න නුවණක් තියෙනවා නම් ඒ හරක් ජාතිය පහළ වුණේ එහෙම නැත්නම් ඒ හරක් භවය සකස් වුණේ යම් සංඛාර ධර්මයකට අනුකූලව අන්න ඊට අනුකූලව මොකද්ද වෙන්නේ හරක් ජාතියේ හරකට ඒ මඩවැල සැපයක් ගෙනල්ලා දීලා මානුෂ ජාතියේ මිනිසයාට සැපයක් විදිහට දැනෙනවා අද දවසේදී කුසන් මෙට්ටි සහිත කාමරේ හැබැයි අපි දැක්කට එතන හරකෙක් දුක් විඳිනවා හරි හරකෙක් සැප විඳිනවා හරි මනුස්සේ දුක් විඳිනවා හරි මනුස්සේ සැප විඳිනවා හරි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ කොයිම මොහොතකවත් පෙන්නලා නැහැ මෙන්න මේ වේදනාව කියන එක භුක්ති විඳින්නේ පුජ්‍යලයේ කියලා. එහෙම නැත්නම් අපි දකින්න ඕන. තව පැත්තකින් ගත්තොත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මෙන්න මේ දුක් ගොඩට මූණ දීලා තියෙන පුජ්‍යලයේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ජාති පච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා කියලා පෙන්නන්නේ. එහෙනම් දැන් දකින්න ඕන ජාතිය ප්‍රත්‍ය කරගෙනයි ජරා මරණ තියෙන්නේ. එහෙනම් ජාතිය කුමක් ප්‍රත්‍ය කරගෙන තියෙනවද? එහෙනම් භව ප්‍රත්‍ය ජාති භවයේ කුමක් ප්‍රත්‍ය කරගෙන තියෙනවද? එහෙනම් උපාදානයෙන් භව සකස් වෙනවා. උපාදානයේ කුමක් ප්‍රත්‍ය කරගෙන තියෙනවද? තණ්හා පච්චය උපාදාන. තණ්හාව කුමක් ප්‍රත්‍ය කරගෙන පවතිනවද? වේදනා පච්චය තණ්හා. වේදනාව කුමක් ප්‍රත්‍ය කරගෙන පවතිනවද? පස්ස පච්චය වේදනා. එතකොට ස්පර්ශයේ කුමක් ප්‍රත්‍ය කරගෙන පවතිනවද? සලායතන ප්‍රත්‍ය තමයි ස්පර්ශයේ සකස් වෙන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට අපි ගිහිල්ලා බැලුවොත් මුල තියෙන අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව මූලික කරගත්ත තැනක සංඛාර ධර්ම සකස් වෙලා ඒකේ විපාකේ භුක්ති විඳිනවා මිසක් අද දවසේදී
පුජ්‍යලයේ භුක්ති විඳිනවා මේක මගේ එකක් කියලා අදත් ගත්තොතින් මට පුණ්‍ය වාසනාවක් එනවා මෙන්න මහා අප්‍රමාණ පිනක් කියලා. ඒ පිනට පහළ වෙන පුණ්‍යාභි සංකාරයට පහළ වෙන සැප වේදනාව සැප විපාකයේ පුණ්‍ය විපාකය අපි දකින්න ඕන මේක පෙර පිනට පහළ වුණාට මේක ඇතුලේ තියෙන වෙස්වලාගත් මර උගුලක් නේද? ඇයි? මේ පුණ්‍ය විපාකයේම නේද අපිට ලෝභය උපද්දවන්නේ නැවත ද්වේෂය උපද්දවන්නේ මෝහය උපද්දවන්නේ. එහෙනම් විපාකයේ විපාකයේ විදිහට දකලා මෙන්න මේකට අත දාලා සසර ගනුදෙනුවට අහු වෙන්න තිබෙන හේතු මුල් අවබෝධ කරගෙන සංසාර චක්‍රයේ භව සිඳලින්නටම එහෙම නැත්නම් කාම භව රූප භව අරූප භව කියන ටික සිඳින්නටම අවශ්‍ය කරන ප්‍රඥා නුවණ විවර කරගන්නට අවශ්‍ය කරන පාර සකස් කරගන්නට මේ ධර්ම කාරණා කිහිපය හේතු උපකාරක ධර්මයක් බවට පත්වෙත්වා හේතු උපනිශ්‍රය වෙත්වා ඒ වගේම මේ ධර්ම දේශනාව තුළින් ජනිත වන්නට යෙදුණු පුණ්‍ය කුසල ශක්තිය අපි සෑම සියලු දෙනාටමත් අප නමින් මිය පරලෝකීය සියලු ඥාති වර්ගයාටත් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා එසේ අනුමෝදන් වීමෙන් උතුම් වූ නිවනෙන් සැනසෙන්නටම අවශ්‍ය කරන මාර්ගය සකස්සෙත්වා ඒ වගේම මේ බුද්ධ ශාසනයට මැදි වෙලා ලැබි වෙලා කටයුතු කරන යම්තාක් දිව්‍ය බ්‍රහ්ම සමූහයක් වෙත්තන් ඒ සෑම සියලු දිනාටමත් මේ පුණ්‍ය කුසල වාසනාව අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ඒ වගේම සියලු ලෝක සියලු සත්වයන්ටත් මෙකී පුණ්‍ය කුසල වාසනාව හේතු වෙලා උපයෝගී වෙලා උපනිශ්‍රේ වෙලා සංසාර දුක්ඛෙන් එතර වෙන්නටම ප්‍රඥා පෞර පාරමිතාවක් බවටම පත්වෙත්වා කියලා සාදු නාදයක් පවත්වන්න හැම දිනාටම තෙරුවන් සරණයි. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්න.